ගැසට් නිවේදනයේ සඳහන් මිලට බිත්තර ලබා දිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයන් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණා. එවන් පසුබිමක පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් නීතිය රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් පරිභෝගික අධිකාරිය ආරම්භ කළා. අත්තනගල්ල සහ දොම්පේ ප්‍රදේශවල එසේ පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ ස්ථාන හතරක් වැටලීමට පරිභෝගික අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් සමත් වුණා. එම ව්‍යාපාරිකයන් දෙරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි කටයුතු කෙරුණේ. මෙතර බිත්තර පාලන මිලට මෙන්ම ඊටත් වඩා අඩුවෙන් අලෙවි කිරීමට තමන් කටයුතු කරමින් සිටින බව කොළඹ ප්‍රදේශයේ බිත්තර අලෙවි කරුවන් පවසනවා. ආ පාලන මිලට දෙන්න බඩු. අපි දෙන අතරේ ඉස්සර අපි අඩුවෙන් දෙන්නේ. මහජන සේවයේ හත කඩුවෙන් දෙන අපි. ලාභණ තමයි මම විකුණන්නේ 20 මට. මරණතු පෙර පාත් යන මම විකුණන්නේ. අද 40යි. කට්ටිය කියවනේ මිල වැඩි කියලා ප්‍රශ්නයක් තියෙනවා නේ. ඒක නිසා වාහන වලින් අඩු කරලා දැන් දෙන්නේ. 43යි. 43 බාන් ලොරි කාර්ය 42යි 41යි බාන්නේ. බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දැක්වුවේ මෙවන් අදහසක්. මේ අතර සුළුහා මධ්‍ය පරිමාණ බිත්තර ගොවීන්ගේ එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බිත්තර මිල සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණොත් ඉදිරි සති දෙක තුල ගොවි පළවල් වසදැමීමට තමන්ට සිදුවන බවයි. බිත්තර නිෂ්පාදනය කරන ගොවීන් හැටියට අපිට වෙළඳපොළට ගොවිපලෙන් බිත්තර ලබා දීමට සිදු වෙ තිබෙනේ රුපියල් 37ත් 38ත් යන මුදලකට. මෙම බිත්තර නිෂ්පාදනයේදී කෑම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, කෑම වර්ග, බෙහෙත් වර්ග නිෂ්පාදනයේදී අපිට එක කෑම කිලෝයක් සඳහා අදවන විට රුපියල් 240ක පමණ පිරිවැයක් යනවා. අද අපිට අත් වී තිබෙන ඉරණම අනුව සියලුම අමුද්‍රව්‍ය බෙහෙත් වර්ගවල ඩීසල් එකට 3 අනුපාතයට ඉහළ ගොස් තිබෙන පසුබිමක තමයි පාරිභෝගික අධිකාරිය මගින් මෙම ලබා දී තිබෙන ගැසට් නිවේදනය හරහා අපිට බිත්තර නිකුත් කිරීමට සිදු වෙ තිබෙන්නේ. මෙම ව්‍යාපාරයේ එදී සිටි ගොවීන්ගෙන් 75%කට අධික පිරිසක් අද වෙනට මේ ව්‍යාපාරය අත්හැර ගොත් අවසානයි. තවත් සුමාන දෙකක් ඇතුළත අපිටත් අපේ සත්ත්ව ගොවිපළවල් වහන්න සිදු වෙනවා. මේ මිලට අපිට බිත්තර නිෂ්පාදනය කරන්න ගියොත් මගේ සතු 8000ක් විතර හිටපු ෆාම් එකේ දැන් ඉන්නේ සතු 1800ක් විතර කොට ඉස්සෙල අනික ඒ වෙලාවේ සතු 1000ක දන්න ලක්ෂ 8ක් 10ක් වගේ මුදලක් තමයි ගියේ මාස 6ක් ඇතුළත කාල සීමාවට දැන් පවතින මිලත් එක්කලා ලක්ෂ 25 පයින් විදිහට තමයි තියෙන්නේ කරන ඉල්ලීම මේ බලධාරීන්ගෙන් හරියාකාරව මේකට යන වියදම ගැන දන්න අය නිලධාරී සම්බන්ධ කරගෙන ඔයලා බලලා වැඩි කරලා දෙන්න කියලා